ලෝකයේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකු තුළම එකිනෙකාට වෙනස් අද්විතීය ලක්ෂණ තියෙනවා කියලා අපි හැමෝම පිළිගන්න කාරණාවක්. මොකද මේ ලෝකයේ එක වගේ ඇඟිලි සලකුණු දෙකක්වත් හොයාගන්න බැරි විදිහට තමයි ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ උපත්යෙන්ම තමුන්ට ආපු විවිධ රෝගාබාධ හා විවිධ ලක්ෂණ හේතුවෙන් අසාමාන්‍ය විදිහට ශරීරය නිර්මාණය වුණ කාන්තාවන් 5 දෙනෙක් ගැන. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙකුට share කරුවොත් ඔයා දැනුම දෙන්නේ බවටත්පත් වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 5. සරා ජෝඩ්ස්. ඔයාලට බැලූ බැලමට පේන්නේ වයසට ගිහිල්ලා හැම රැලි වැටුණු කාන්තාවන් නම් ඔයාලා දකින දේ වැරදි. මොකද මේ කාන්තාව dermatosparaxis, ehlers, danlos syndrome කියන දුර්ලභ සමේ රෝගයකින් පෙළෙන කාන්තාවක්. ඇය ජීවත් වෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලස් නගරයේ. ඒ වගේම වයස අවුරුදු 10 දී තමයි මේ කාන්තාවට මේ රෝගය වැළඳිලා තියෙන්නේ. වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ වගේ සමෙල්ලා වැටීම් අඩු වයසින් සිදුවීමට හේතුව වෙන්නේ සමේ කොලජන් නිපදවීම දුර්වල වීම හේතුවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඇයට මෙම රෝගය නිසා පසුව මාංශපේශි සහ සන්ධිවල ද්විධ ආබාධ එන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසාම ඔයාලට මේ දර්ශනවල පේනවා වගේ අවුරුදු 50ක් වගේ මහලු පෙනුමක් තමයි මේ කාන්තාවට තියෙන්නේ. ඒත් මේ කාන්තාවගේ ඇත්ත වයස අවුරුදු 26ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඔයාලට හිතා ගන්න බෑ නේද? අවුරුදු 26ක තරුණ ගෑනු ළමෙක්ට තියෙන්න ඕන පෙනුමක්ද මේක? ඒත් මේ වගේ දුර්ලභ රෝගයන් නිසා ඇති වෙලා තියෙන මේ තත්ත්වය එක්ක ඇයි කොච්චරනම් අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙලා ඇද්ද කියලා ඔයාලට හිතනවා ඇති. ඒත් ඇය පවසන ආකාරයට මේ ලෙඩේ නිසා කොයිම වෙලාවකවත් අපහසුතාවයට පත් වෙන්නවත් දුක් වෙන්නවත් නැහැ. මොකද මේ ලෙඩේ තමුන්ට හැදුනට තමුන් එකෙන් දුක් නොවේ. තමුන්ගේ තියෙන මේ අමුතු එල්ලා හැන ශරීරය නිසා ලෝකයේ සින්න අපිට ඕනෑම මොහොතක මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා ආදර්ශයක් දෙන ගමන් ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 4. වේරා බෑන්. මේ කාන්තාව දිහා ඔයාලා බැලුවම වයස කීයක් විතර පේනවද? සාමාන්‍යයෙන් ඔයාලා අවුරුදු 25 30ක් එහෙමත් නැත්නම් 35ක් කියලා සඳහන් කරයි. ඔව් ඉතින් ඒකේ වැරැද්දක් නැහැ. මොකද සාමාන්‍යයෙන් බැලූ බැලමට එහෙම තමයි පේන්නේ. ඒත් මේ කාන්තාවගේ ඇත්තම වයස ඇහුවොත් ඔයාලගේ ඇස් උඩයයි. මොකද මෙයාගේ ඇත්තම වයස අවුරුදු 71ක් පමණ වෙනවා. හිතා ගන්නත් බෑ නේද? මේ වගේ වයසක් වෙන කෙනෙක්ට මේ වගේ තරුණ පෙනුමක් තියෙනවා කියලා කියන එක. මේ අපූරු ලස්සන කාන්තාව ජීවත් වෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරේ. ඒ වගේම චීන සම්භවයක් තියෙන මව්පියන් චීනයේ ඉඳන් ඇමරිකාවට සංක්‍රමණය වූ පුද්ගලයන් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම මේ කාන්තාවගේ උපන් දිනයේ විදියට සඳහන් වෙන්නේ 1949 ජූනි මාසේ 27 වෙනිදා. ඇයට මෙහෙම වයස නොපෙනෙන්නේ මොකක් හෝ රෝගයක් නිසාද? එහෙමත් නැත්නම් කුඩා කාලයේ සිටම භාවිතා කරන ලද රහස් ඖෂධයන් නිසාද කියලා නම් සඳහන් වෙන්නේ නැහැ. බොහෝ විට චීනයෙන් සංක්‍රමණය වුණ නිසා තරුණ බව රැකගන්න චීනයේ භාවිතා කරන රහස් වට්ටෝරුවක් භාවිතා කරනවා වෙන්න පුළුවන් කියලා අපිට අනුමානයකට එන්න පුළුවන්කමක් තියෙනවා. අංක 3. ටිෆනි ගොයිජෙල්. මේ කතා කරන්න යන්නේ අවුරුදු 33ක් වෙන ඉතාම දුර්ලභ ජානමය අස්ති ආබාධ රෝගියකින් පෙළෙන කාන්තාවක් ගැනයි. මේ රෝගයේ නම තමයි පාවෙල් ඔවින් සින්ඩෝමේ. මේ රෝගය හැඳුනම කොඳුවට පේලිය වක් වෙලා ඉතාම කොට කොන්දක් සහිතව කුදු ගෙහිල තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඔයාලට මේ දර්ශනයේ දකින විදියට ඉතාම අමුතු ස්වභාවයකින් තමයි ඉනින් උඩ කොටස පිහිටලා තියෙන්නේ. මේ රෝගය ලෝකයේ සින්න මිනිසුන් ලක්ෂ දෙකකින් එක් අයෙකුට හැදෙනවා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ කාන්තාවට බෙල්ල හැරවීමක් සිදු කරන්න බෑ. මොකද බෙල්ලත් කුඳුයට පේලියට සම්බන්ධ වෙලා මහා අමුතු විදියට තමයි පිහිටලා තියෙන්නේ. ඒත් ඉතින් මේ වගේ රෝගයක් තිබ්බත් මේ කාන්තාව ජීවිතේ වැඩන්නේ කියලා අතහැරලා දැම්මේ නෑ. කුඩා කාලේ ඉඳන්ම බෙල්ල හරව ගන්නවත් බැරි වුණත් නර්තනයට තියෙන කැමැත්ත නිසා ඒ හැකියාව දිගින් දිගටම වර්ධනය කරගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට බැලේ කියන නර්තන ශෛලියෙන් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අංක 2. ඇමසෝන් ඇෂ්ලි. මේ කතා කරන්න යන්නේ ලෝකේ ඉන්න සද්දන්තම කාන්තාවක් ගැන. මේ කාන්තාව ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඒ වගේම ඇමරිකාවේ නර්තන ශිල්පිනියක් විදිහට ජීවිතේ ගත කරන කාන්තාවක් තමයි මේ. ඒ වගේම මේ කාන්තාවගේ විශේෂත්වය වෙන්නේ මැගේ උස මීටර් 2ක් පමණ ඉතාම විශාල උසකින් සහ දේහධාරී ශරීරයකින් යුක්ත වීමයි. බැලූ බැලමට නිකම් බයත් හිතනවා නේද? මීටර් 2ක් වගේ උස යෝධයෙක් වගේ කාන්තාවක් කොහොමද ඇතිද කියලා. ඒ වගේම මේ කාන්තාවට
අඩි 6කට වඩා උස සහෝදරයෙකුත් ඉන්නවා මුලින් නර්තන ශිල්පිනියක් විදිහට රාත්‍රී සමාජාලවල වැඩ කරන එකට මේ කාන්තාවගේ දෙමව්පියන් කැමැත්තක් නැති වුණත් තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන දෙගින් දිගටම නර්තනයේ යෙදීම නිසා ලෝකයේ උසම බාර්ලෙක්ස් ඩාන්සර් විදිහට මේ කාන්තාව හඳුන්වනවා දැන් ඔයාලට මේ දැක ගන්න ලැබෙන්නේ ලෝකයේ මේ වගේ විවිධ තමන්ටම අනන්‍ය වූ ශරීර ලක්ෂණ සමග ඉපදුණු කාන්තාවන් කිහිප දෙනෙක්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන අංක 1 මැෂි කොරේරෙන් මේ අපි කතා කරන්න යන්නේ ලෝකයේ දිගම කකුල් හිමි කාන්තාව හැටියට ගිනස් ලෝක වාර්තාපොතට ඇතුළුණ කාන්තාවක් ගැනයි. ඒ වගේම ඇය වයස අවුරුදු 17ක් වගේ වෙන තවමත් අධ්‍යාපනයේ ලබන ගැහැණු ළමයෙක්. දකුණ කොටත් ඔයාලට පේනව නේද? කොච්චර උස කකුල් දෙකක්ද තියෙන්නේ කියලා. මේ කාන්තාවගේ කකුල් දෙකේ උස පමණක් අඩි 4යි අඟල් 10ක් වෙනවා. ඒ වගේම තවම වර්ධනය වෙලා අවසන්ුනේ නැතත් දැනටත් මේ කාන්තාව දැනට අඩි 7කට ආසන්න ප්‍රමාණයකට උසින් යුක්තයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ තරුණිය තවත් උස ගිහින් අවුරුදු 25ක් වගේ වෙනකොට මොන වගේ විදියට ඉදීද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ උප්පත්තියෙම අපේ ශරීරයේ සමහර දේවල් වෙනස්කම් සහිතව ඉපදුන කාන්තාවන් කිහිප දෙනෙක් ගැන තමයි අද අපි කතා කරේ. මේ වගේ කාන්තාවන් ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හමු වෙනකල් අපි ගිහින් එන්න ඔබට සුබ දවසක්.